Kandayam ki. Saturday stars Kandayam ki. Hati dasukin aarambha hu sangeeta vilasikava. Styles of music since the 60s. Saturday stars. Siyalu hadavat dinagat sangeeta akarshanaya. Music which has won the hearts of many. නවමු අත්දැකීමකින් සෑම සෙනසුරාදාම පෙරවරු 10ට වෙළඳ සේවයේ සහ රේඩියෝ ශ්‍රී ලංකා ඒකාබද්ධව A brand new experience on Saturday Stars simulcast every Saturday at 10 AM on Sinhala Commercial Service and Radio Sri Lanka වෙළඳ සේවය 94.3 94.5 Radio Sri Lanka 97.4 and 97.6 Kandayam ki Saturday Stars Kandayam ki yale 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 yanna satun balanna engi pati visudi hondai mage pe swabakini subudayasanak subadavasak adath ithin api Saturday Stars aarambha karanawa deme Saturday Stars ada aarambha karana kota me medire tikak kaha pahathi warnayen tiyenne මං විතරයි කළු පැහැති වර්ණයේ ඉන්නේ ආචාර්ය විජේකෝරියා මහත්මයා චාගිත් නේද දෙන්නම කතා වෙලා ඇඳ වගේ මම මේක එක පාටම දැක්ක තැන අපි කහ කුරුල්ල දෙන්නේ කහ කුරුල්ල yellow birds ලා මේ නැති කහ වර්ණ උනත් හරි ලස්සන යස ඇහැට හරි ප්‍රියයි කොහොමත් ඉතින් මේ වැඩේ වර්ණවත් වෙන්නේ පාට කෙරෙන්නේ ආචාර්ය විජේකෝරියාගේ එළිය වැටෙන්නේ මේක ටිකක් කලර්ෆුල් වෙන්නේ ඒත් විජේකෝරියාගේ ඒ නිසා ඉතින් මේ ඒක හරි ලස්සනයි ඉතින් අපේ වැඩසටහනට ආලෝකයක් ලැබෙනවා ඔබතුමාගේ පැමිණීමත් එක්ක මම ඒ ටී-ෂර්ට් එක මොකද්ද ලියලා තියෙන්නේ never look back ඔක හැබැයි සමහරවිට දිග වාහන වලත් මේ කියන්නේ කන්ටේනර් වගේ වේ මම දැකලා තියෙන දිග වාහන වලත් මම මේ කියන්නේ ලොකු වාහන වල ලියලා තියෙනවා එක වාක්‍යයක එක Don't look her back, looks my back. මේ එහෙම මේ වෙන වෙනදී බලන්න යන්න එපා මේ මොකද දැන් ඒකේ හේතුව තමයි ලොකු කන්ටේනර් වගේ වාහන හරවනකොට චාගේ ඒ ළඟින්ම යන්න හොඳ නැහැ. ඒ ළඟින්ම යන්න හොඳ නැහැ. ඒකයි අර කියන්නේ හැමතිස්සම මගේ පිටුපස්ස දිහා බලාගෙන ඉන්න මම හරවන්න යන්නේ කියන එක පිළිබඳව. ඒකයි ටිකක් ඔය හෙවි වාහනවල ටිකක් ඔය බර වාහනවල වගේ වේ එහෙම සඳහන් කරලා තියෙන්නේ වෙන කොහෙවත් බලන්න යන්න එපා ඒ වෙලාවට බලාගෙන ඉන්න මොකද මම එක පාට හැරෙව්වොත් ළඟම හිටියොත් ඒකේ අමාරු වැටෙනවා ළඟම හිටපු වාහනේ. ජීකෝ මහත්තයා දෙ ටිකක් නිහඬව ඉන්නවා කියනවා. හොඳයි සුබදාසනක් සර්. සුබදාසනක් good morning. Good morning චාගි සුබදාසනක්. Good morning to all the listeners of Radio Sri Lanka and Commercial, Sinhala Commercial Service as well. So, well, today is going to be, well, we are going to focus on the girls, the ladies, I'd say. හොඳයි ඉතින් අද මේ කාන්තා සංගීත කණ්ඩායම. හැබැයි කාන්තා සංගීත කණ්ඩායම කියලා කිව්වට ලංකාවේම නෙමෙයි. මේ අපිට හම්බ වෙන්නේ ටිකක් පිටරට කට්ටියත් එක්ක අද. තොර පිටරට කට්ටියත් එක්ක හම්බ වෙනකොට ලංකාවේ අපිට හම්බ වෙච්ච පළවෙනිම කාන්තා කණ්ඩායමේ පොඩි ඉතිහාසයකට අපිට යන්න වෙනවා. අපි අද යන්නේ තේමාව කාන්තා සංගීත කණ්ඩායම්. ලෝකේ ජනප්‍රිය ප්‍රසිද්ධ කාන්තා සංගීත කණ්ඩායම් කීපයක් තමයි අපි තෝරගන්නේ. ඒකට වාදනය වෙන්නේ ඉංග්‍රීසි ගීත තමයි. හැබැයි සිංහල ගීතත් අපිට වාදිනවා. මොකද අපිට 3 sisters-ලා ඉන්න නිසා. මම කැමති පොඩ්ඩක් අපි අද වැඩේ 3 sisters-ලාගෙන් පටන් ගන්න. Three sisters la akkala nangillane Mallika Indrani Airangani oy tidena thamai ounge piyage takma anuwa ekas kala hitan patigata karala janapriyatwayata genalla vedikawata genalla අත්පොළ සන්නාතියක් ලබා ගන්න මේ සියල්ලක්ම සැලැස්සේ අක්කල නංගිලගේ පියාල් ඒ පෙරේර මාත්මයයි. නමුත් මේ තිදෙනා ඉතාමත්ම ජනප්‍රිය වුණා.
ජනප්‍රිය වෙලා ඕනම කෙනෙකුට කිව්වොතින් ත්‍රී සිස්ටර්ස් කියලා කියලා හිටම් මතකයට එනවා. ත්‍රී සිස්ටර්ස් ලගෙන් පටන් ගත්ත එක හැබැයි තවත් කාන්තා පරපුරකටත් පොඩි බලයක් හම්බුණා නේද? ඔව්. ඉතින් එතකොට අපිට කාන්තාවන්ගෙන් ලැබිච්ච ඒ හයිය ටිකක් අපේ කණ්ඩායම් සංගීතයේත් වර්ණවත් වුණා. මම හිතන්නේ අර රුක්මණී දේවිය වගේ කෙනෙක්ගෙන් ලොස් කැබලටෝස් වලට වැදිච්ච එලියත් අපිට වටිනවා මේ වගේ වෙලාවක. ඒකත් එහෙමයි නේද? ඔව්. මට මේ දැන් එක පාට මතක් වුණේ දැන් රුක්මණී දේවියගෙන් ලැබිච්ච රශ්මි ධාරාව. මුලින්ම ලොස් කැබලටෝස් සංගීත කණ්ඩායමේ ආලෝකයේ වැඩි වෙන්නත් බලපෑවනේ. ඒ නිසා අපිට අද රුක්මණී දේවියගේ ගීතයකුත් අහන්න අපි තියාගමු. මොකද්ද ඔබතුමා කැමති, අපි තාත්තගේ හොඳ දූලද නැත්නම් අක්කල නංගිලා ගීතයේද? ත්‍රී සිස්ටර්ස්. අක්කල නංගිලා. හොඳයි, දැන් මේ අපේ ත්‍රී සිස්ටර්ස්ලා, දැන් සමහර වෙලාවට අපේ ත්‍රී සිස්ටර්ස්ලටත් ලෝකෙ අනිත් සිස්ටර්ස්ලත් බලපාපු වෙලාවල් තියෙනවා. දැන් ලෝකෙ සංගීත කණ්ඩායම් ආරම්භ වෙනකොට ලෝකෙ බටහිර සංගීත කණ්ඩායම් ගැන පොඩි වචනයක් කියන්න උසයි. දැන් අපි මේ පොප් සංගීතය ගැන කතා කරනවා, වෙලාවකට බීටල්ස්ලා ගැන කතා කරනවා, වෙලාවකට ඇබාලා ගැන කතා කරනවා, ඒ සංගීත කණ්ඩායම් ගැන කතා කරනවා. ලෝකේ කණ්ඩායම් සංගීතය, බටහිර කණ්ඩායම් වල බලපෑම ලංකාවට දැනුණාද ඒ කාලේ වෙනකොට? ඒ තරම් බටහිර ගායක ගායිකාවන්ගේ ඒ කණ්ඩායම් ගීවලින් බලපෑමක්, දැන් සල්පිටි පාවිච්චි කරපු වචනේ බලපෑමනේ, බලපෑමක්ම තිබුණ කියලා කියන්න බෑ. ඉන්ස්පයර් වීම, එයාලගෙන් පොඩි අනුප්‍රාණයක් වගේ නියන් බැල්මක් වගේ එකක්? නැහැ, මේ කණ්ඩායම් දම්බලන අක්කල නංගිලා ඉබේම හැදිච්ච වෙන කියන්නේ වෙන බලපෑමක් නිසා නෙමෙයි. මම අර කලින් කිව්වා වගේ පියාගේ උවමනාවට මේ එක් වුණා, නැතුව පිටස්තර බලපෑමක් තිබුණේ නැහැ.
ඉතින් ඒ වගේ මට කියන්න බෑ මේ ඒ වගේ බලපෑමක් තිබුණයි කියලා. දැන් බලපෑමක් ගැන කියනකොට අපේ 70 දශකයේ සංගීතය ගැන කල්පනා කරනකොට අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් ක්ලරන්ස් විජේවර්ධන, ඔහුගේ සංගීත නිර්මාණයන්ට බලපෑමක් කළේ ඇමරිකාවේ තිබුණා කන්ට්‍රි ඇන් වෙස්ටර්න් මියුසික් කියලා. ඒ වාදනය, ඒ අරේන්ජ්මන්ට්ස් ඔක්කොම ක්ලරන්ස් අගී කරන්න ගත්තා. අරගෙන ඒකෙන් උපටාගෙන අලුතෙන්ම රිද්මයක් හැදුවා. ඇතුළේ තියෙන අර ගීතවල තියෙන ලීඩ් පාර්ට්ස් උනත් ඒ අනුව හදන්නට ගත්තා. ඉතින් ඒක බලපෑමක් කියන්න පුළුවන්. නමුත් මෙහෙ එවැනි බලපෑමක් කියලා කියන්නට අමාරුයි. දැන් සමහර තැන්වල වාර්තා වෙලා තියෙනවා පොතපතවල බීටල්ස් ලගේ මේ ආලෝකයක් නම් වගේ බීටල්ස් උන්මාදයක් පවා ලංකාවේ ඇති වුණා කියලා. ඔව්, ඒක ඒ බීටල්ස් එහෙම් පිටින් සංගීත සංස්කෘතියම එද පෙරලියක් ඇති කරා. ඒකෙන් බලපෑමක් තිබුණා. ඔව්, එතකොට ඒ බලපෑම නිසා ඉංග්‍රීසි සංගීත ශාස්ත්‍රයට මේ විශාල බලපෑමක් තිබුණා. අත් වශයෙන්ම ඒ යුගයේ ඒකෙන් බිහි වුණා වෙනත් කණ්ඩායම්, ඒ වගේ ගී ගයන්ටත් ඊට ටිකක් වෙනස්ව ගී ගයන්ටත් කණ්ඩායම් බිහි වුණා. ඔව්, ඒක ඇත්ත. හොඳයි, දැන් අපි අපේ ත්‍රී සිස්ටර්ස් ලහපු නිසා අපි කොහෙද යන්නේ චාගේ? අපි යන් සෑන් ෆ්‍රාන්සිස්කෝ වල හදිච්ච කණ්ඩායමක් තමයි මේ පැරිස් සිස්ටර්ස් කියලා කියන්නේ. සෝ දිස් ඉස් ඇමරිකන් ගෲප් girl group of 1960s formed in San Francisco with the three sisters Priscilla Paris, Albert Carol Paris and Cheryl Paris. This is All Through the Night. හොඳයි, මේ ආචාර්ය උජේගොර මහත්මයා මේ ඇවිල්ලා පැරිසින් හැදිච්ච සිස්ටර්ස්ලා තුන්දෙනේ. ඉතින් ඒ තුන්දෙනාගෙන් එහෙ හැදිච්ච සංගීත කණ්ඩායමක් අපිට පුළුවන් ගමන මේගොල්ලොත් මං හිතන්නේ 1950-54 වෙන 60 ආසන්න 50 දශකයේ මැද සහ 60 දශකයේ මුල වෙන හැඳුණු කණ්ඩායමක්. එහෙමනම් ඉතින් අපි ඒ පැත්තට ගිහිල්ලා එමු. පැරිස් මේ අපේ ද පැරිස් සිස්ටර්ස්ලා. The Paris sisters were also three sisters, like Mallika Indrani and Airangani. There was Priscilla Paris, Albert Paris, and Cheryl Paris. Priscilla was the lead singer. The others joined in harmonizing. So that
again, was another interesting phenomenon, the Parrish Sisters. නැති දැන් බලනකොට මේ අපේ ත්‍රී සිස්ටර්ස්ලා වගේ එහෙත් තුන් දෙනා හැදිච්ච ඒවත් තියෙනවා. තව මේ දැන් ඒගොල්ලන්ගෙත් සහෝදරියොත් එක්ක මුලින් ආරම්භ වෙලා ඊට පස්සේ මේ ගමන මේ ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. කොහොමත් මේ 50 60 70 දශකවල මේ විශේෂයෙන් 50 අග සහ 60 අග දක්වා ගීත ටිකක් තමයි මේ තෝරගත්තේ. අපේ විශේෂම මේ වාද්‍ය ජයන්ත මණ්ඩමෙන්ද මහත්මයාගේ උදව් වෙනද වගේම අපිට ලැබුණා. දැන් අන්තර්ජාලයට ගියාට පස්සේ වුණත් මේ ගීත පිළිබඳ වැඩි සෝදිසි කිරීමක් කරනකොටත් ඒවත් මේ තියෙනවා සෑහෙන්න මේකේ බලපු වාර ගණන වැඩි. දැන් ප්‍රිසිලා පැරිස් මිය යන්නේ 2004 මාර්තු මාසේ 5 වෙනිදා. මිය යනකොට අවුරුදු 59 යගේ වයස. ඉතින් මේ ඒ වගේ සංගීත කණ්ඩායම් වල ඉතිහාසය ගත්තාම එම හමු වෙච්ච අයනවා. තව එයාලගේ මේ මතක හිටින ජනප්‍රිය ගීත උනත් අපිට මේ තියෙනවා. දැන් බිල්බෝඩ් හොට් 100 වලට එහෙම ගිය ගීත තියෙනවා. එහෙම ගීතත් මේ මෙයාලගේ ගීත අතර තියෙනවා. චාගිට මොන හරි තියෙනවද ඒ අය ගැන තව මතක් කරන්න දේවල් අපේ පැරිස් කට්ටිය ගැන, පැරිස් සිස්ටර්ස් ගැන? So as I said earlier, it was American girl group formed in 1960s, and one of their famous songs is I Love How You Love Me. That was also that has reached the billboards back in the day, in 1950s and 1960s, of course. So that is how popular and how fascinating the group was. Oh, billboard la top 100 athara me hot 100 athara me chart eke meka number 5 me oba kiyapu geetaya I love how you love me. හොඳයි, එහෙමනම් අපි සුප්‍රීම් වලට යනවා. දැන් ඊළඟට සුප්‍රීම් සංගීත කණ්ඩායම පිළිබඳව ආචාර්ය විජයගුරු මහත්මයා, මම හිතන්නේ ඒගොල්ලොත් 50 දශකයේ අවසානයේ 1959 පටන් ගත්ත කණ්ඩායමක්. ඒ කණ්ඩායම සුප්‍රීම්ස් කිව්වම තවත් හැඳින්වීමක් තිබුණා, ඩයනා රොස් ඇන්ඩ් ද සුප්‍රීම්ස් කියලා. මිචිගන් වල ඇමරිකාවේ එක්සත් ජනපදයේ උපන් කට්ටියක් ඩයනා රොස් සමග හිටියා මේරි විල්සන්, ෆ්ලොරන්ස් බැලඩ්, ලින්ඩා ලෝරන්ස්. ඔන්න ඔය කට්ටිය තමයි සුප්‍රීම්ස් කියලා හිටන් කෙටියෙන් කියන්නට ගත්තේ. හැබැයි අවස්ථාවල මං කීව වගේ ඩයනා රොස් ඇන්ඩ් ද සුප්‍රීම්ස් කියලා හැඳින්වුණා. ඕ, වඩාම ජනප්‍රියත්වය පත් වුණේ සුප්‍රීම් රෙඩිය ඩයනා රොස් විත් සුප්‍රීම් කියන ඔබතුමා කිව්ව ඒ නාමයත් එක්ක. දැන් ත්‍රී සිස්ටර්ස්ලා කියන්නේ ඉන්ද්‍රාණි පෙරේරා ප්‍රධාන ත්‍රී සිස්ටර්ස්ලා, ඒ වගේ අපි හඳුන්වනවානේ. ඒ වගේ මෙතනත් එහෙමම තමයි. අපි එහෙමනම් සුප්‍රීම්ස්ලාගේ මොකද්ද තෝරගන්න ගීත චාගි? This is He's All I Got by The Supremes, which consisted of the initial trio, the Florence Ballard, Diana Ross and Mary Wilson. You're a girl that hates to see others happy unless you're happy too. So you've told the boy I love a lot of things that ain't true, and it's breaking my heart, 'cause it's making us drift apart. So humbly I ask of you to undo the wrong that you've done. Please go to him, tell him before he finds someone new. 'Cause if I
දෙදැම්බේ කාන්තාවන් කොහෙත් ප්‍රබලයි බලන්නකොට. ලංකාවෙත් එහෙමයි, පිටරටවල ගත්තත් ඒ විදිහම තමයි. හැබැයි දැන් කොහොමත් කාන්තාවන්ගේ වැඩිවීමකුත් දකිනවා, එයාලා ගිහිලට පැමිණීමේ වර්ධනයකුත් දකිනවා, සංගීතයේ ඒ විදිහම ටිකක් ඉහළ යෑමක් අපි දකිනවා ආචාර්ය. මම රූපවාහිනි ප්‍රවෘත්තිවලත් මම දැක්කා ඒක යෝජනාවක් ගිනවා මේ බලත් පාලන මේ මැතිවරණේ කොට මේ 125ක් ස්ත්‍රී පක්ෂය හිටිය යුතුයි කියන එක පාර්ලිමේන්තුවේ. පලාත් සභාවල පාර්ලිමේන්තුවට කාන්තාව මදි මදි කිය කියනවා කට්ටිය, මේ තව ඉන්න ඕනේ කියලා කියනවා. ඔව්, හිටපු එකෙක්නක් ගියා. හිටපු එකෙක් මන්ත්‍රීකම් ටිකක් ගැලවිලා යනවා. අලුතෙන් උත්තව කට්ටිය එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මේ අපි යන්න හදන්නේ අපේ කාන්තා කණ්ඩායම් සංගීතයේදී රුක්මනී දේවිය ගැන අපි මතක් කරපු නිසා. කාන්තාවන් ගැන කියනකොට කාන්තාව මම හිතන්නේ බොහොමයක් මේ අපේ වැඩසටහනට සතිපතා සම්බන්ධව වෙන්න ඕන. මොකද මට අවශ්‍යතාවයක් පන්නගුණා. මගේ මේ ගමන් බලපත්‍රයේ පාස්පෝර්ට් එක 21 මේ එක්ස්පයර් වෙලා තිබුණා. ඉතින් මට ඕක අලුත් වැඩිය කරගන්න ඕන වෙලා තිබුණා. ඉතින් මම ඊයේ ගියා ඉමිග්‍රේෂන් දෙපාර්තමේන්තුවට. ඉතින් මම කෙලින්ම හොයාගෙන ගියා කන්ට්‍රෝලර් ජෙනරල්ගේ ඔෆිස් එකට. කියන්න මේ මම මට මේක කන්ට්‍රෝලර් ජෙනරල් කෝප් මීටිං එකකට ගිහිල්ලා. නමුත් එතන යාගේ PA හිටියා. මම ගිහිල්ලා ඉල්ලුව can I speak to Mr. Harsha Ilupitiya controller. He's not in today. He's not in office in the morning today. What is your name? I said, I'm Vijay Korea. I thought so. I recognized your voice. And I thought it was you. And you know, that program you do on Saturday morning, 10 to 11, I listen to it unfailingly. And what can I do for you? I said, I want to get this a new passport. My passport has expired. Yes, I'll get that done for you. Don't worry. You sit down here. Mang waduna. Me bien kene kehme diwa. Me tu 45 kande issala mang eliyata attawa. Habai passport ekak hawasa lasti wenne kiwwa. Mate enno one ne kiwwa kawur hari pahu enda. Eken eye wanda kiwwa. Dennan kiwwa. Passport ekak mang eye laba gatta. ඉතින් මේ ඔක්කොම මේ වැඩසටහනයි ගුවන් විදුලියයි නුන්න යහතක් තමයි ඉතින් මට. ඇයි එතුමියට අපි ස්තුතිවන්ත වෙනවා. දැන් අපේ වැඩසටහනේ නම කියන්නත් ඕනේ. ඉඳුනිල්. ඔව්. හොඳයි. දැන් එහෙම ඉතින් සහයෝගය ලැබෙන වෙලාවල් දැන් සමහර විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ හම්බුනාම කියන දේ තමයි කතිකාචාර්යවරු පවා කියනවා මේ ඒ ශිෂ්‍යයින්ට මේ වැඩසටහනත් ටිකක් වැඩිපුර අහන්න කියන එක. මට දැන් මේ ඊපෙරදත් විශ්වවිද්‍යාල දරුවෙක් හම්බ වෙච්ච වෙලාවේදී කිව්වේ මේ වැඩසටහන අහන්න කියලා ඒ කතිකාචාර්යවරු පවා මතක් කරපු අවස්ථා තියෙනවා කියලා. ඉතින් එහෙම දෙයක් මේ අහන්න ලැබුණාමත් ඉතින් ඒකෙත් පොඩි ආත්ම තෘප්තියකුත් තියෙනවා ආචාර්ය විජේවර්ධන මහත්මයා. ඔව්, අපිට ඉතින් ඒක තෘප්තියක් දිරිගන් වීමක් සතුටක්. එහෙමනම් අපි යමු මේ කාන්තාවන් ගැනත් කතා කර. දැන් හෙට ඇවිල්ලා මව්වරුන්ගේ දිනය. එතකොට මව්වරුන්ගේ දිනේදීත් රුක්මනී දේවිය ගත්තාම ඉතින් අර සිංහල සංගීතයේදීත් ඉතින් අපිට හොඳ මවක් විදිහට තමයි ඉතින් පේන්නේ. ඉතින් මේ කණ්ඩායම් සංගීතයට, සිංහල සංගීතයට, සිනමාවට ඇත්තටම මවක් මිත්තනියක්. මේ අපි මොකද්ද ගන්නේ මල්බර හිමිදිරියේ වගේ? Every friend and do a guy who geek to my itamatna janapriya who geek to my malbara imediri rukmani ge meloskabelo sangeeta kandayamata paminimat podda matak kala innu ek me chitrapati geekata samai issellama sambandha une etani navil pranandu loskabelo kandayame nayakaya munaka una etani mitratyayak athi una ඉතාම කිට්ටු සමීපව ඊට පස්සේ කටයුතු කළා. කටයුතු කරලා මේ ගී ගයන්නට එළඹුණා. ඒ මගින් තමයි මේ මල්බර හිමිදිරියේ කොයිබද
සමනලි කොමලත් රුක්මණි දේවිය හිටපු කාලය තුළ මේ කණ්ඩායමේ එලියත් ටිකක් වැඩි වුණා. මල්බර හිමිදිරියේ කොයිබද සමනලියේ යන්නේ හිරු එළියේ කියන්න සිවුබලියේ සීතල මඳ පවනේ මම මල්ගොමු වෙන්න යන්නේ මාසුය මිල්ලෙන්නේ මගේ පින්වත හම්බවන්නේ මී මැසි බමරුන් පරද මම ඔබ වෙතටම දුවමි ලාහිරු රස්වල බබලන ඔබේ තටු දෙක මම සිප ගනිමි රන්තරු මුසුම කිරු ලක්සාද ඔබේ හිසේ තමමි රන් විමනක මැද ඔබ වෙනුවෙන් පෙන් රජ තහනක් මවමි මල්බර හිමිදිරියේ කොයිබද සමනලියේ යන්නේ හිරු එළියේ කියන්න සිවුමලියේ සීතල මඳ පවනේ මම මල්පෙදී අකරැඳි පිණි බිඳුව කොට ඔබේ මුව පිරි මදිමි මල්වල රොන්ගෙන පෙමහා මුසු කොට රස කරය පොවමි හොඳයි. දැන් අපි විරාමෙන් පස්සේ යලිත අපේ සරඩේ ස්ටාර් වැඩසටහනත් එක්ක අපි වෙන්ද වගේම අපේ මේ වාද්‍ය ජයන්ත මනවින්ද මිත්‍රයාව සම්බන්ධ කරගන්න. මොකද මේ තැටි ලේබල් ටික හරියට දැනගන්න ඕනේ. ඔකේ කිනාට ලේබල් ඇලුවට අපි ඒව හරියට දන්නේ හුඟක් අය ඉන්නේ කාට හරි ලේබලයක් අලවන්න. මේ ආයතන වල හුඟක් එක වෙනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මේ කාට හරි ලේබලයක් අලවලා ටිකක් ඉන්නවා මොකද වෙන්නේ කියලා බලාගෙන. හැබැයි තැටි වල ලේබල් එහෙම නෙමෙයි. තැටි වල ලේබල් ගත්තාම ඒවා ටිකක් අංකයක් තියෙනවා, ඒක නමක් තියෙනවා, ඒක ඉතිහාසයක් තියෙනවා, වටිනාකමක් තියෙනවා. එනිසා අපි පොඩ්ඩක් මේ කණ්ඩායම් වල ඉතිහාසයකුත් එක්ක ඒකේ තියෙන ලේබල් වල මේ සඳහන් තොරතුරු ටිකක් අපේ මිත්‍රයා කියනවා. සුබදාස රජයන්ත මහත්මයා. සුබදාසන කිතා සල්බිරි මහත්මයා. ඒ වගේම අපේ නිකුල අපේ මිතුමනි. අද අපි අපේ වැඩසටහන ඔබලා අපි ඔක්කොම එකතු වෙලා වෙනත් පැත්තක ගෙනිච්ච ගොඩක් දෙනාගේ දැන ගැනීම සඳහා ඔබට අපි මේ කොහොමද මේ යුරෝපයට ආශ්‍රිතව කණ්ඩායම් කාන්තා කණ්ඩායම් වීම ගැන. ඒකට ඔබ 1960, 1964 වල තමයි ඔය කාන්තා සංගීත කණ්ඩායම් ඇති වුණේ යුරෝපයේ. ඇමරිකන් වෝකල් ගෲප්ස් තමයි ඔබට කිව්වේ කතන්දර ටික. ඒතකොට උතර ඕකේ තිබුණා ගොඩාක් බෑන්ඩ්ස් තිබුණා, ගොඩාක්ම බෑන්ඩ්ස් තිබුණා 60s ගර්ල්ස් ගෲප්ස්. ඒතකොට ඔෆ් ද බෙස්ට් කියලා ඒ බෙස්ට් වලින් මම ඔය 7-8-10ක් වගේ තමයි අද තේරුවේ. ඒතකොට ඔය කාන්තා කණ්ඩායම් වල හරි ඉතිහාසයක් තියෙනවා. ඔය ගොඩාක්ම ජනප්‍රිය කණ්ඩායම් වගේ අතුන මාර්තාන්ඩ් වෙන්ඩිලස් කියලා තිබුණා, ද පැරිස් සිස්ටර්ස්, ඒතකොට ද රොනීස්, ද බ්ලොසම්ස්, ද කුකීස්, ද ශැංග්‍රීලාස්, ඒතකොට එක්සයිටර්ස්,
සුප්‍රීම්ස් තව තිබුණා ෂෙරිල්ස් ලව්ලිස් කියලා තිබුණා. ඒ වගේ ගොඩක් කණ්ඩායම් තිබුණා. ඒ හරි ජනප්‍රිය කණ්ඩායම්. අපි දැන් ඉස්සෙල්ලා වාදනය කරන්නේ පැරිසිස්ලා, ඒගොල්ලන්ගේ ගීතයක් වාදනය කරේ ප්‍රිසිලා පැරිස් කියන්නේ. ඒක තමයි ලීඩින් වෝකලිස්. එතකොට කැරොල් පැරිස් කියලා හිටියා, ෂෙරිල් පැරිස් හිටියා, අක්කල් තුන්දෙනා. ඒගොල්ලෝ තමයි මේ ලෝකේ වටිනාම ජනප්‍රියම රෙකෝඩ් ලේබල් තිබුණා දෙක. ඒතකොට ඉම්පීරියල්, එතකොට MGM, Mercury, රීප්‍රිස්ට් කියලා තිබුණා තව ලේබල්, කැපිටෝල්, සයිඩ් වෝක් කියලා. ඔයගේ ජනප්‍රිය ලෝකේ ජනප්‍රියම ගීත ඇටි වල ගීත ගැයපු කණ්ඩායම තමයි පැරිසිස්. ඒගොල්ලන්ගේ අපි හොඳම ගීතයක් තියෙන ඕල් ත්‍රූ ද නයිට් කියලා, ඕන ගීතේ 45 ස්පීඩ් ඇටියේ 1960 ගේ අවුරුද්දාවේ ඔක ආව ග්‍රේක් මාක් කියලා ලේබල් එක. ඒතකොට ඒ ලේබල් එක තමයි GMSH 811. ඒ තැටිය තමයි පැරිසිස්ස් ලගේ ඕල් ත්‍රූ ද නයිට් කියන ගීතය ආවේ. ඒක හරි ජනප්‍රිය ගීත. ඇම්පිකන් වෝකල් ගෲප්ස් වල ඒගොල්ලන්ගේ චිකාගෝ ආශ්‍රිත බිහිවුණ, වොෂින්ටන් ආශ්‍රිත ගීත කණ්ඩායම් බිහිවුණ. යන්නේ ඒවා ආභාෂය කියන්නේ ඒ වගේ තියෙන සමර කලාව, ඒවේ තියෙන හඬවල් අපි ඒ කණ්ඩායම් වලට එන්නේ ඇති කියලා මම හිතනවා. එතකොට ඔය ඇක්සල් අපි දැම්ම සුප්‍රීම්ස් ගීත තැටියක හියස් ඕල් අයි ගොට් කියලා ගීතේ ඔකේ 1966 තමයි ඒක ආවේ. ඒක ලේබල් එක පැම්ලා මෝටවුන් කියන ලේබල් එක. ඔතන ඒ ලේබල් එකේ තැටි අංකය තමයි TM1094 කියන ස්ටේක. ඒකේ ලේබල් එක මේ ආමි ග්‍රීන් ලේබල් එකේ ආකෘතිමනේ සුදු පාටින් වගේ. ඒ අන්නේ ගීතයත් සුප්‍රීම්ස් ලගේ හරිම ජනප්‍රිය ගීතයක් තමයි කාන්තා කණ්ඩායම් යුරෝපේ. ලේබලේ මම ආයෙත් කියන මේ පැම්ලා මෝටවුන් කියන ලේබල් එක තමයි ඒගොල්ලන්ගේ ලේබල් එක. එතකොට ඒගොල්ලොත් වෙනත් ලේබල් වලට කිව්වත් හරි අර 1960 ඔය ඒගොල්ලන්ගේ මේ 60, 65, 66 තමයි ගොඩක් ජනප්‍රියතාවයේ සුප්‍රීම්ස්ලා. ඊට පස්සේ තව ද කුකිස් කියලා කණ්ඩායමක් තිබුණා. ඒගොල්ලන්ගේ තිබුණ ජනප්‍රිය ගීත ඔන්ලි ටු අදර් පීපල් කියලා. එතකොට ඒක තිබුණ පොල්පික්ස් කියන රෙකෝඩ් ලේබල් එකේ. පොල්පික්ස් කියන 63 වගේ ආවේ තැටි ලේබල් එක පොල්පික්ස්. ඒක 45 ස්පීඩ්. එතකොට තැටි අංගේ PX 110 26. ඒකේ ගායනා කරපු ගායිකාව තමයි ඩොරති ජෝන්ස්, ඩැල්රින් මැක්‍රියා, එයාගේ කසින් කෙනෙක් කියලා බියුලා රොබර්ට්සන් කියලා. උන් තුන්දෙනා තමයි ඔය මේ ද කුකිස් කියන කණ්ඩායම ආරම්භ කරේ. කලින් කාලේ ඒගොල්ලෝ බැස් වුණා. පස්සේ ඒගොල්ලෝ ක්ලීට්ස් කියලා පස්සේ නම් වුණයි බෑන්ඩ් එක. මම ඒ ගීතය කල්පිනි මාතලා ලබල දීලා ඇති. ඒ වගේ ගොඩාක් කණ්ඩායම් බිහි වුණා. එතකොට තව මාර්තා ඇන්ද වෙන්ඩිලාස් කියලා කණ්ඩායම, ඔය ගීතයත් මම ඒවල ඇති. නව් හිය ටු රන් කියලා ගීතයක් තියෙන. ඒක හරිම ජනප්‍රිය. ඒක බෝඩි කියන ලේබල් එක තමයි. දම්පාට ලේබල් එක 45 ස්පීඩ්. බෝඩි 70 39 තුන තැටි අංක. ඒකත් හරි ජනප්‍රිය ගීතයක් තමයි. පිසිස් ගර්ල් ගෲප්ස් වල. හොඳයි ජයන්ත මහත්මයා, අපි යන්න හදන්නේ කොහොමත් මාර්තා රිව්ස් ඇන්ඩ් ද වෙන්ඩලාස් සංගීත කණ්ඩායමට. දැන් යුරෝපයේ ලේබල් ගැන තමයි අපි ජයන්ත කිව්වේ. නමුත් ඇමරිකාවේ උදාහරණයක් වශයෙන් හුඟාක්ම මේ ගායක ගායිකාවන් ජනප්‍රිය අය අතුරින් මතකෙට එන්නේ ජිම් රීව්ස්. RCA ලේබල් එකේ තමයි පටිගත කළේ. අපි මේ ඊළඟට අහන්න බලාපොරොත්තු වෙන මාර්තා රිව්ස් ඇන්ඩ් ද වෙන්ඩලාස් සංගීත කණ්ඩායම. ඒතකොට දැන් මේ අපි අහන ඉංග්‍රීසි ගීත ටික අද රේඩියෝ ශ්‍රී ලංකා අහන ශ්‍රාවකයන්ට අද ටිකක් හොඳ අවස්ථාවක්. මොකද ඒ කාලේ අහපු පැරණි මේ කණ්ඩායම් සංගීත ගීත අද විශේෂත්වය තියෙන්නේ සියල්ල කාන්තා සංගීත කණ්ඩායම්. මාර්තා ඇන්ඩ් ද වෙන්ඩලාස් 1967 ඉඳන් 72 වෙනකන් they were actually known as Martha Reeves and the Vandellas. They were an American vocal group formed in Detroit in 1957. The group achieved fame in the 1960s with brand of music that came to be known as Motown. They were actually an act sponsored or founded by some friends, Annette Beard, Rosalind Ashford, and Gloria Williams. And the group, of course, eventually included Martha Reeves, who moved up in ranks as lead vocalist of the group after the Williams' departure in 1962. So they had a string of hits, actually, including Come and Get These Memories, Heat Wave,
Quicksand, Nowhere to Run, Jimmy Mac, I'm Ready for Love, Bless You, and Dancing in the Street. Dancing in the Street was very popular. The latter song actually became their signature single. So during their 9-year run on the charts from 63 to 72, Martha and the Vandellas charted over 26 hits and recorded in the styles of doo-wop, R&B pop, blues, rock and roll, and the like. And what about soul music? Soul music as well. Well, 10 Vandellas songs reached the top 10 of the Billboard R&B singles chart, including 2 R&B number 1 and 6 top 10 pop hits on the Billboard Hot 100. Selected members of the group were inducted into the Rock and Roll Hall of Fame in 1995 and the National Rhythm and Blues Hall of Fame in 2013. හොඳයි අපි එහෙමනම් ඉතින් හෙපෝරිකාවත් එක්ක Nowhere to Run. And just to add to that, Martha is still alive and she continues to perform concerts and club dates both solo and with her own Vandellas as of now. So with that, let's move on with the music of the Martha Reeves and the Vandellas. This is Nowhere to Run. ආචාර්ය විජේගුරු මහත්මයා මේ ගීතය අහගෙන ඉන්නකොට Nowhere to Run එකේදී ඊළඟට මතක් කළේ මෙයාලගේ ලස්සනම සින්දුව තමයි සල්පිටි Dancing in the Street කියන ගීතය. පුළුවන් නම් ඒ ගීතය වාදනය කරන්න කියලා. අපි ඒ ගීතයත් අහමු. Meet. There'll be laughing, singing, and music swinging.
හොඳයි, දැන් මේ ඉංග්‍රීසි කාන්තා කණ්ඩායම් තව හුඟක් ඉන්නවා මේ චාගි, අපිට තව වාදනය කරන්න වෙලා මදි. අපිට දැන් බ්ලොසම්ස්ලා හිටියා, ඒ වගේම තව කණ්ඩායම් දෙකක් අපිට තියෙනවා. එහෙම කාන්තා කණ්ඩායම් we got the cookies and the shiras, and also as Jayanta Manamendra said, we have lovelies also. එතකොට හුඟක් අය ආදරය කරන ගීත ටිකක් තමයි මේ අද මේ තෝරගත්තේ. මොකද අද ඉංග්‍රීසි ගීත අහන සමාජයට ටිකක් මේ ගීත ටික ඉතාම හොඳයි. ඒතකොට ඒගොල්ලෝ දන්න ගීත මේ. එහෙමනම් අපි අද වැඩසටහන අවසන් කරන්නත් ළඟ නිසා කුකිස් සංගීත කණ්ඩායමේ ගීතයකුත් අහලා ඊට පස්සේ ආපහු අපේ ත්‍රී සිස්ටර්ස්ලගේ ගීතයකුත් අහගෙනම වැඩසටහන නිමා කරන්න පුළුවන් නම් හොඳයි. ඒගොල්ලන්ගේ පටන් ගත්තේ හින්දා ඒගොල්ලන්ගේම අවසන් කරමු. ඔව්, මොකද දැන් ලෝකෙ වටේ ගිහිල්ලා අනිත් කාන්තාව හම්බ වුණා වගේ නෙවෙයි. දැන් අපේ රටේ අය ළඟටත් අපි එන්න ඕන නේ ආපහු. ඒකත් ඒක. කොහේ ගියත් ගෙදර එන්න ඕන වගේ තමයි. අපේදී අපිට වැඩකට වෙන්න බෑ නේද? ඒකනම් අපි වටිනාකමක් තියෙන්නත් ඕනේ. කුකිස් ලගෙන් චුට්ටක් ගිහිල්ලා මේ ඊට පස්සේ අපේ කණ්ඩායමකටත් එමු. ස්තුති අපේ ආචාර්ය විජයකෝරියා මහත්මා අදත් අපේ වැඩසටහනට පැමිණීම පිළිබඳව. එමුනම් චාගි දාබරේ ඔබටත් ස්තුති, මම සල්පිටි. එමුනම් හමුවෙමු ලබන සෙනසුරාදා උදේ 10:00.